සමන්තා චක්කවා ලි සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමනිරාජස්ස සුනංතු සග්ග මොක්හෙදං ධම්ම සවනකාලු අයං භදංතා ධම්ම සවනකාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදතනමුතස්ස භාගවතු වරහතු සම්ම සංබුද්ධසනමුස්ස භාගවතු වරහතු සම්ම සංබුද්ධසනමුස භාගවතු වරහතු සම්ම සංබුද්ධස ආරෝග්‍ය පරමාලාබා නිබ්බානං පරමංසුහංති සැදහැවතුනි අපි මේ සූදානම් වෙෙන්නේ ලොවතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝකවාසීන්ට දේශනා කරන්නට යෙදුණු දේශනාවන් අතර තවත් එක් දේශනාවක් කෙරෙහි අවධානය යොමු කරන්න බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේම ලෝකසත්වයා දුකින් මුදවා ගැනීමට. අපි හැමෝම දුක පිළිකුල් කරනවා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රාර්ථනා කරන්නේ සැප ඒ වගේම අපි හැමෝම නීරෝගීකම ප්‍රාර්ථනා කරනවා. ලෙඩවීම ප්‍රතික්ෂේප කරනවා දුක් විඳින්ට වෙන නිසා. නමුත් එහෙම ප්‍රාර්ථනා කළයි කියල අපිට ඒ ප්‍රාර්ථනාවන් හැමෝටම සමුරුදිමත් කරගඩ බැරුව ගිහිල්ලතිීම. ඇයිඒ අපි ප්‍රාර්ථනා කළට අපි දැනම් හිටේනෑ බලාපොරොත් ව ප්‍රාර්ථනාව සපුරාගැනීමට අනුගමනය කළ යුත්තේ කුමක් දෙ කියලා. එ ප්‍රාර්ථනාවන් විතරයි. තථහගතයන් වහන්සේ ලෝකෙට අවධාරණයක් කළ ඔබ යම් සුභවාදී ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවන්නම් ඒ ප්‍රාර්ථනාව සමුෘධිමත් කර ගැනීම සඳහා ඊට අදාල සුදුසුකන් සම්පූර්ණ කළ යුතුයි ඊට අදාළ ක්‍රයාාකාරකං සපුරාගත යුතුයි කියලා ඒම වනොත් තමයි බලාපොරොත්තුවන ප්‍රාර්ථනාව සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. අද බලාපොරොත්තුවෙන්නේ මේ ධර්මාණු ශාසනාවෙන් ඔබත් මමත් දා එකත්වය දරන රූපා රණසිංන මෑනිියෝ ඇතුළුවේ පවුලේ ඇත්තනුත් දිදුල රූපවාහිනිය නරඹන සවහසක් මේ පිරිස ඔබ විවිධආගමිකෝ වඩ පුළුවන් විවිධ ජාතීන් වලට අයිති වඩ පුළුවන් වෙනස් වු රටරටවල ජීවත්වන උදවිය විය හැකි සමහරවිට එ කවුරුුණත් බලාපොරොත්වන දෙයක් තියෙනවා නීරෝීම අපි නීරෝගී සම්පත කියලනි කියන්නේ. මේ නීරෝගී සම්පත පිළිබඳව ඒ ශාක්ෂාත් කරගණ්ඩ ඇතිකරගන්ඩ බුදුරජාණන් වහන්සේ කළ අනුශසනාවන් අතර එකක් දෙකක් ඔබට සිහිපත් කරන්න කැමැති. අපි මේ ජීවත්වන කාලවකවානුව ගත්තාම අපට රෝගී තත්ත්වයට පත්වෙන්ඩ බලපාන හේතුකාරණ රැසක් තියෙනවා. ඒවත් දහමෙත් අන්තර්ගත වෙලා තියෙනවා. මොනවාද ඒවා පිංවතුනි අපේ ලෙඩවෙන්ඩ බලපාන ප්‍රධාන ආයතන දෙකයි තියෙන්නේ. රෝගී තත්ත්වයට පත්වෙන ආයතන දෙකයි තියෙන්නේ. එකක් තමයි කය, සිත මේ දෙකම රෝගී වෙනවා මේ දෙකම සුවපත් කරන්නත් පුළුවන්. ඒ බව ලෝකෙට අනවරණය කරපු ශාස්තෘරයට තමයි ලෝතුරා බුදුහාමුදුරෝ. උන්වහන්සේට කලින් මිනිස්සු දැනම් හිටියේ නෑ සිත කියල දෙයක් තියෙනවා ඒ සිතත් ලෙඩවෙනවා ඒ නීරෝගී කරන්ඩත් පුළුවන් එකක් කියලා එ මුකත් දැනගෙන හිතියෙන. මිනිස්සු විශ්වාස කළේ මේ සියල්ල කළ හැක්කේ කයට කියලා. එනිසා කය ලෙඩවෙන බවහඳුන ගත්තා කායික රෝග හැදුනාම ඒවට පිළියංහොයන්ඩ ගත්තා මිනිස්සු අවසද නිෂ්පාදනය වුණ වෛද්‍යවරු බිහි වනා හෙද කාරය මණ්ඩල ඇති වුණා. රෝහල් සමාජගත වුණ ස්ථාපනය වුණා. නමුත් කායික රෝගවලට එහෙම වනාට චේතසික රෝගවලට අවධානය යොමුුණේ නෑ මිනිස්්‍රය ගැන දැනම් නොහිතය නිසා. බුදුරජාණන් වහන්සේ අනාවරණය කළ මේ ලෝකයේ අපි හැම දෙනාගේම කය සහ මනස කියන මේ දෙකම රෝගී වෙන බව. රෝගී වෙන බව දේශනා කලා විතරක් නේ රෝගීවෙන්ඩ බලපාන හේතුකාරණ සහ ඒවා නැතිකර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගත් උන්වහන්සේ පෙන්වා වදාල. එනිසා මං හිතනවා අද මේ දායකත්වය දරණ ූපා මෑණියන් ඇතුළු ඒ අයගේ එක අභිප්‍රායක්තියෙනවා පවුලේ දර්මුණපුරු මිනිපිරියන් ආදී වගේම පවුලේ සාමාජිකයන්ඩත් ධර්මශ්‍රවණය කරන හයටත් නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. ඒක හොඳ ප්‍රාර්ථනාවක් දැන් ඔබ ඒ ප්‍රාර්ථනාව සමුෘධිමත් කරග්ඩ, යුතු ඩකොට සක්තියනවා. ඒක තමයි අද ම මාතෘකා කරගත් දේශනාව තුළ ඇතුළත් වෙලා තියන්නේ. ඒක නොකර අපි ප්‍රාර්ථනාවක් පමණක් කලාට නීරෝගී සම්පත්්‍ය කාටවත් ලැබෙන්නේ. එනිසා අපි හැමෝටම මේ වැදගත්වේ කියලමං කල්පනා කරනවා. පින්වතුන අපේ කයට වැලඳෙන රෝග හඳුන්වන්නේ කායික රෝග කියලා. බුදුරජාණන් වහන්සේ මේ කයට රෝග වැලඳීමට බලපාන හේතු කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒෙවා ඉදාට වගේ අදටත් වලංගුයි. මොනවාද ඒ ප්‍රධාන වශයෙන් සඳහන් වෙන්නේ පිත්ත සමුට්ඨානා ආබාදා, වාත සමුට්ඨානාබාධ, ඒ වගේම සෙම්ම සමුට්හනා ආබාදා උතු පරිනාමජා ආබාදා විසම පරිහාරජා ආබාධ ඕ පක්ක මිකා ආබාදා කම්ම විපාකජා ආබාදා කියලා. අපි මේවා දැනගෙන හිටියේ නැත්තන් ඇත්තටම අපේ කය ලෙඩවුනාට අපට හිතාගණ්ඩ බෑ එහෙම ලෙඩවෙලාද මොනුවගින්ද මේ ලෙඩවෙලා තියෙන්නේ කියලා හේ දශනා කරන ප්‍රධාන වසයෙන් වාපිත් සෙම් මේවා කිපීම නිසා වෙනස්වීම නිසා පුද්ගලෙක් ලෙඩවෙඩ පුළුවන් දුරුවල වෙන්න පුළුවන් කායික සාධන තත්ත්වයකට පත්වෙන්න පුළුවන් ඊළඟට ඕපක්කමිකා ආබාදා ඕපක්කමිකා ආබාදා කියලා කියන්නේ අපි කොච්චර පරිස්සං වනත් වෙනවෙන අය කරන කියන දේවල්ලලට අපි සම්බන්ධවීම නිසා අපට ලෙඩවෙඩ පුළුවන් කය ලෙඩවෙන්ඩ පුළුවන් අපි කරන දේවල් නෙමේ නමුත් වෙනවෙන අයගේ ඇසුරට ගිහිල්ල ඒ අය විසින් කරනු ලබන දේවල් අපට බලපෑම් කරනවා අහිත කර විදිහට ඒ තුලින් ලෙඩවෙඩ පුළුවන් ඊළඟට විසම පරිහාරජා ආබාදා පින්වතුනි අපේ සරීරයේ ස්වභාවය පිළිබඳව අපට අවබෝධයක් නැත්තං අපේ හැසිරීම ක්‍රියාකලාපය ආහාරපාන ගැනීමේ ඉඳලා සෑම ක්‍රියාවක්ම අනවබෝධයෙන් අපි කිරීමට යාම නිසා මේ ශරීරයේ ලෙඩ වෙනවා. වෙන්නේ තමන්ගේ සරීරයේ ස්වභාවය පිළිබඳව හරි වැටහීමක් අවබෝධයක් නැති වනොත් අද අරගෙන බලන්ඩකෝ මේ සමාජ අපි ජීවත්වන රතේ රෝගවර්ග දෙකක් ගැන කතා කරනවාන එකක් බෝන රෝග අනිත් එක බෝනොවන රෝග වෛද්‍යවරු අනාාවරණය කරලා තියෙනවා මේ බෝ නොවන රෝග ලැස්තුවක් මොනවද අධික තරබාරු බව ඒ වගේම හන්දිපත් රුදාව දිය වැඩියාව අධික රුදිරපීඩනය කොලෙස්ටරෝල් ඇතුළු මේදයේ වැඩිවීම හර්දයා බාද අන්සභාග සහ සාරීරික පිළිකා ඔය කීපයක්. මේ එකක්වත් බෝයන රෝග නෙමෙයි. බෝ නොවෙන රෝග. තවට මේ බෝනොවෙන රෝග මොක නිසාද වැළ දෙන්නේ පුද්ගලයන්ද. වැලඳෙන්ට හේතුත් ඉදිරිපත් කරනවා. ඒ තමයි ව්‍යයාම මදිවීම එක සාරීරික ව්‍යයාම.ඒ කතා කරන්නේ සාරීරික අබාධන වැරදි පෝෂණය ඒක ඇන්න. පෝසනය අවශ්‍යයි ගතට නමුත් වැරදි විදිහට පෝෂණයට යාම නිසාමොකද වෙලා තියන්නේ. බොහෝ දෙනෙකුට ඔය කියන උදවියගෙන් අධිපෝෂණයක් තියෙනවා. මන්ද පෝෂනයක් තියෙන ඇත්තු ඉන්නවා. අධිපෝෂනයක් ආවගමම්ම මේ හය ප්‍රෝගී වෙනවා. අවශ්‍ය කරන්නේ නිසි පෝසණය. ලබා ගණන්ඩ පුළුවන්නේ තමන්ගේ කය පිළි බඳුව මනා අවබෝධයක් තියෙන කෙනෙකුට පමණයි. කොමනම්මුත් මේ වැරදි පෝෂණය කියන එක පුද්ගලයාගේ කය රෝගී කරඩ බලපෑම් කරලා තියෙනවා දුම්පානය මධ්‍යසාරභාවිතය ඕනවට වඩා බුලත්්‍රි්ට හැපීම දුම් පාන මේ වගේ හේතුකාරණා රැසක් වෛද්‍යවරු ඉදිරිපත් කරනවා කායික නීරෝගීභාවය ආරක්ෂා නොවීමට බලපාන හේතු හැටියට. ඒ පිළිබඳව ඔබ ගොඩාක් සමහර විට දැනුවත් වෙලා තියෙන මොකොද නිරන්තරයෙන් මේ මාධ්‍යවලින් ඔබ අපව දැනුවත් කරන නිසා. මේ ධර්මානණු ශසනාවට ඒ සම්බන්ධ කරගත්තේ අද බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නීරෝගී සම්පත පිළිබඳව කතහා කරන නිසා. උන්වහන්සේ මේවා එලෙසිංම දේශනා කරලා තියවා ඒත් තමයි පස්සෙ කාලෙ වෙනකොට මේ අරං තියෙන්නේ වෙනත්වනත් වචන ඇතැම්බිලාවට යොදලා. දැ මේ ලැයිස්ටේ ලේකනේ තියෙනවා අපේ පැවැත් මේ දෝස සහගත බව අපිව ලෙඩ කරවනවා කියලා. පින්වතුනි ආහාරපාන ගන්නේ අපි මේ කය පෝෂණය කරගෙන සක්තිසම්පන්න කරලා පවත්තු ආගෙනයාමට ලෙඩවෙන්ද නොදී. හැබැයි සිරුරට පෝෂණයල වාදෙන සිරුර නඩත්තු කරන්ඩු ගොමනා කරන ලෙඩවලින් ආවරණය කරගඩ, ආවරණයක් සලසන මේ ආහාරපානම නියමිත මාත්‍රාවට නොගත්තොත්. ඒවාම මේ සරීරයේ ලෙඩ කරනවා. ඒක තමයි බුදුහාමුදුරුවන් වහන්සේ පැවැත්ම පිළිබඳව සැලකිලිමත්වෙන්ඩ කියලා කිව්වේ. ඊළඟකාරණය තමයි විෂම පරිහාරජා ආබාධ මේ ශරීරයේ විසමාචාර ක්‍රියාකාරකං පැවැත්ම අපිව ලෙඩ කරවනවා. මෙහෙම ලැස්ටුවක් ඉදිරිපත් කරලා උන්වහන්සේ අවසානයට සඳහන් කරනවා කම්ම විපාකජා ආබාදා. මේ ලෝකෙ කිසි කෙනෙක් නොදැන හිටපු කාරණයක්ක. ඒ තමයි. අපි දන්නේ නෑ සසර අපි කෙබඳු කුසලා කුසල කර්ම කරගෙන තියෙනවාද. ඒ මුහකුරාගේ අවස්ථා මොනවද කොයි වෙලාවි මේකේ පලවිපාකය බුක්තිවිඳින්ට වෙයිද කියලා. අකුසලකර්ම සිදුකරගෙන තියෙනවා නං එය වලක්වාලීමට වුවමනා කරන ප්‍රබල කුසල ශක්තියක් නැත්තං ඒ අකුසල කර්මය විපාක ලැබෙනවා ඒකෙනුත් අපිව ලෙඩ කරනවා. කියන සාධක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ කය ලෙඩකරවීමට බලපාන හේතු හැටට. අද මේ ජීවත්වන සමාජවාතාවරණය තුළ මේ පිළිබඳව අපි දැනුවත් වෙන්නඩ ඕන ඇන්න පින්වතුනේ අපට ඕනකම තියෙනවා නම් කායික නීරෝගී සම්පන්නකමින් යුක්ත පුද්්‍යලයෙක් බවට පත්වෙඩ ඒ දැනුවත්වීම පදනම් කරගෙන රෝගීතත්ත්වයට පත් වෙන දේවල්ලලින් අපි බැහැරවෙන්න ඕනෑ. එසේ බැහැර නොවනොත් අපි කොච්චර ප්‍රාර්ථනාවන් කළත් අපට නීරෝගීකම ලැබෙන්න්නේ නෑ. ස්වාමන්වහන්සේලා වන අපට බුදු හාමුදුරුවන් වහන්සේ මේ සඳහා අනුගමනය කරන්න ඉතාම වටිනා ක්‍රමවේදයක් කියල දුන්න ගිහි ඔබටත් ප්‍රයෝජනවත් වෙයිඒ ඒ තමයි ප්‍රත්‍යවේක්ෂා කරලා සිව්පසේ පරිභෝග කරන්න කියලා කිව්වා. මෙහෙම හිතඩකෝ. ස්වාමෙන් වහන් සේලාට දම්පැන් පූජ කරන්නේ ගිහි ඇත්තු. ඒ අය මේ පාරිභෝගික දේවල් ආහාරපාන ආදිය පිළියල කරනකොට. නිවැසියන් බුක්තිවිඳින ආකාරයටත් වඩා විසාහල ප්‍රමාණයකින් ගුණාත්මකව තමයි ස්වාමෙන් වහන් සේලාට ධාරටි එක පිළියල කරන්නේ. ඔබ ඔබේ නිවහනේ ජීවත්වනායට ව්‍යන්ජන දෙකකින් හෝත් තුනකින් පිරිමහගන්නවා නම්. දානයට ඔබ අඩුමතරමි ව්‍යන්ජන පක් හයක්වත් ලෑස්ති කරවා. ඊටාමතරව අවුල්පත් පලතුරු. වෙන වෙන දේවල් ඔව සූදානන් කරනවා. එතකොට මේ ලැබෙන දානය කිසිද්දු තැකීමකින් තොරව වැළඳුවොත් මොකද වෙන්නේ. ඉක්මනින්ම රෝගී තත්ත්වයට පත්වෙනවා අය අර මුලින් සඳහන් කරපු රෝග ආහාරපාන නිසාම වැලඳෙන රෝගතමයි ගොඩක් තියෙන්නේ සැලකිල්ලකින් තොරව ඒ වගේ මාත්‍රාව ගැන හිතන්නැතුව ගත්තොත් ඉක්මනින් රෝගීන් වෙනවා. එනිසා බුදුහාමුදුරුවන් වහන්සේ ගුරුවරේක් හැටියට නායකය හැටියට ශාස්තරුවරය හැටියට තමන් වහන්සේගේ ශිෂ්‍ය ප්‍රජාවට ස්වාමන් වහන්සේලාට මතක් කළ තමුන්වහන්සේලා දානයේ පාතරය අතට ගත්තට පස්සේ. එක වරම වළදන්ඩ පටන් ගණ්ඩ එපා මොහොතක් මෙනෙහි කරන්නඩ ෝනෑ මං මේ ධනය වළඳන්න මොකොටද. මොකදද මගේ අරමුණ සරීරය ලස්සන කරගණ්ඩද කාය බලය වැඩිකරගණ්ඩද ශක්තිය දවුණුකරගණ්ඩද එහෙම නැත්තං වරණ සම්පත්තිය සඳහද ගෙරද කියලා හිතන්ඩ කිව්වා. ඒ වගේම මේ ආහාර ඕනවට වඩා ගත්තුත් මොකද වෙන්නේ අවශ්‍ය පමණ ඉක්මෝ ගත්තුත්ේම පැරණි වේදනාවන් මතු වෙන්ඩගන්නවා. අලුත් වේදනාවන් ඇති වෙන්ඩගන්නවා ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනං නැ උප්පාදෙස්සාමි කියලා තියෙන්නේ. වලදන්ට කලින් ස්වාමෙන්න් වහන්සේ කල්පනා කරන්න ඕන මම මේ ආහාර්ථික ගන්න මගේ බ්‍රහ්මචරය පටිපදාව රැකගන්න. මට ඉංෙ හාට දෙයක් නෑ. මේ ආහාර ගැනීමෙන් බලාපොරොත්තුයන පැරණි වේදනාවන් යටපත් කරඩ අලුත්වේදනාවක් ඇති නොවෙන්ද. යාපනායි විහිංසූ පරතියා ජීවිතය පවත්වගෙන යන් දයිෝ නැන්නේ. බලන්නකු කල්පනා කරලා. ඒ අදහස හිතට ආව ගමන් සොයංව තමන් ආහාර පාලනය කරන තැනට යනවා සොයංම පාලනය කරන තැනට යනවා එහෙම නොකර ගත්තොත් ගිහිඇත්තන්ටත් වඩා ඉක්මනින් රෝගීන් බවට පත්වෙන්න කය පැවිද්දන්ගේ තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිස කාහික නීරෝගී සම්පත්තියෙන් හැබි පිරිසක් බවට පත් කරන්න යි බදුහම දුුවන් වහන්සේ මේ උපදේශය දෙන්නේ. අම්මලා තාත්තල අඩුම තරමේ. ඔබ කොලෙස්ටරෝල් දිය වැඩියා අන්සභාග පිල්ලිකා ලේගමනය වැඩිව මේ වගේ අධිපෝෂය නිසා ්‍රරෝගී තත්ත්වයකට පත් වෙලා ඉන්නව අනම්. ඔබේ දරමුණපුරන්ට ඒ තත්ත්වය අත්කරල නොදී ඉන්ඩන්නම් ඔවුන් ලවා ඔවුන්ගේ ආහාරපාන ගැනීමේදී මේ ප්‍රත්‍යවේක්ෂණය පුරදු කරන්න පුතේ දේ ආසාාවතියෙනවටම නෙමෙයි කැමැත්ත ඇති නිසාම නෙවෙයි ආහාර ග්ඩ ඕනන්නේ අපේ සරීර සෞඛ්‍ය ආරක්‍ෂා කරගන්ද මේ පනිවිඩිය ඔවුන්ට නිතර 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 කියල දෙද එතකොට ඔුන් ආහාර පාලනය කරයි සොයංව එන්සා බුදුහාමුදුරුවන් වහන්සේ අපට මේ විසම පරිහාරජා කියන කාරණය දීර්ගවසයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා නීරෝගී සම්පත බලාපොරොත්තු වන උදවිය හැටියට මම මේ කාහික නීරෝගීකමට ච්චර අවධානය යොමු කරන්ද්‍රවට වඩක් කැමති මානසික නීරෝගී භාවය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නට. ලෝකයේ අවධානය යොමු නොවනු පැත්තක්නේ. තථාගතයන් වහන්සේ තමයි ඒ පිළිබඳව කතහා කළේ. පින්මතුනි කය ආහාරගන්නවා වගේම අපේ සිතත් ආහාරෝලිින් තමයි යපෙන්නේ. ඒ ආහාර හඳුන්වන්නේ මනෝ සංචේතනික ආහාර කියලා. ඒවයි එන්නේ ඇහැකණ නාසය දිවශරීරය කියනම ඉන්දරයන් හරහා. මේ එන ආහාර හඳුන්නනවා ඇහැ හරහයිනේ වචක්කු විඤ්ඥානාහාර කණින් එන වසෝත විඤ්ඥානාහාර, නාසයෙන් එන ගානවි්ඥානාහාර, දිව එනේ ජවහාවිඤ්ඥානාහාර සරීරයෙන්ගන පස්ස විඤ්ඥානාහාර. ඔය විදිහයට හඳුන්වලතියෙන්නේ. මේවා එන්නේ මේ ඉන්දරයන් බාහිරවතියන අරමුණුත් එක්ක නිරන්තරයෙන්ම ගැටීමකට ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, සිතේ සිතුවිලි උපදිනවා. මේ උපදින සිතුවිලිවලින් තමයි සිත පවත්වාගෙන යන්නේ. ඒ සිතුවිලි තමයි මනෝ සංචේතනික ආහාර කියලා කියන්නේ. සමහර සිතුවිලි තියෙනවා අපි දන්නේ නැතිවුනාට සිත නරක් කරනවා සිත දුරුවල කරනවා සිත ලෙඩ කරවනවා. කොට අපි කියන්නේට චේතසික රෝග කියලා දැන්නම් මානසික රෝග කියලත් හඳුරුණනවා දහමී තියන්නේ චේතසික රෝග කියලා මේ බව අනවරණය කළේ බුදුහාමුදුරුවන් වහන්සේ ඉති ඒක නිසා අපිට අවබෝධයක් තියෙනව නං මගේ කය ලෙඩවෙන පිළිවෙත් කීපයක් තියෙනවා ක්‍රමවේදයන් කීපයක් තියෙනවා අවබෝධ කරගත්තාම ඒ පුද්ගලයා ඒවායින් වැලැකී කටයුතු කිරීමට උත්සුක වෙනවා උනන්දු වෙනවා සහ ක්‍රියාත්මක වෙනවා එනිසා කායික නීරෝගී බව අරක්ෂා කරගන්න පුළුවන් සිත පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් සිත ලෙඩව කරවන හේතු කාරණ ගැනත් දන්නවාන්නම් එයාට පුළුවංකම තියෙනවා තමන්ගේ සිත ලෙඩ නොවී නීරූගීෝ පවත්වාගෙන අන්ද. මේ පිළිබඳුව අපට හදාරන්ට තැනක් නෑ සිත පිළිබඳව ඒවා පිස්තර කරලා තියෙන්නේෙ දහමේ පමණයි. ඔබ කියවල බලන්ද ක්‍රේරුකාන චන්ද විමල මහනා එක හාමුදුරු කරුණු එකතු කරලා ගොුණු කරලා ලියලා තියෙන. ක එදහස් පන්සීය පොත. කෙලෙස් එද්දහස් පන්සීය පොතේ අපේ සිත ලෙඩකරවන දුරුවල කරවන සිතුවිලි හඳුනල තියන කෙස් කියන නමින් මේ කෙලෙස් පිළිබඳව දීර්ග විස්තරයක් තියෙනවා. අඩුම හරමි කීපයක් පිළිබඳුවත් අවබෝධයක් තිබුණත් අපිට පුළුවන් සිත ලෙඩවෙලානං ලෙඩවුණු තත්ත්වයෙන් මුදවාගෙන නීරෝගී සම්පන්න කර ගැනීමට ව්‍යයාමයකේදෙන්ද ඊළඟට ලෙඩ නොවී සිරුර පත් සිත පවත්වාගෙන යන්ට ඒක අනිවාරයෙන් අපි කළ යුතුයි ඇයිඒ පින්වතුන යම්කිසි පුද්ගලයකුගේ සිත ලෙඩවනහම ... E බලපෑම් කරන්නේ ඒ පුද්ගලයට විතරක් නෙමෙයි පවුලක නම් පවුලේ අනිත් අයට ඒක බලපෑම තියෙනවා ආයතනක නම් එක් පුද්ගලය වූගේ සිත ලෙඩවනහම දුරුවල වනහම එහි බලපෑම අනිකුත් ආයතනිකයන්ට ලැබෙනවා. රටක රටේ ප්‍රධානීන්ගේ සිත ලෙඩවුනොත් එහි අහිත කර බලපෑම සමස්ත රට වැසියන්ට දැනෙනවා විඳින්ඩ වෙනවා. එනිසා මේ සිත ලෙඩවීම කියන එක පිළිබඳව අපි කවුරුත් අවධානය යොමු කරන්න වන ලෙඩවෙන ප්‍රධාන කරුණු තුනයිතියෙන්න්නේ සිතක් ඒ තමයි ලෝබ දෝස මෝහ මෙ ඔබට හොදට හුරු පුරුදු වචන වටකිවේ කෙලෙස් මූල ලෝබය කියල කියන්නේ ආසාාව කැමැත්ත, රුචිය මනාපය. තකොට මේක අඩු වැඩි වශයෙන් විවිධ ප්‍රමාණයං වොල තමයි අපේ සිත්තවල තියන්නේ. සමහර අය ලෝබ සහගත බව හිතේ තිබුණට ඒක එලියට දාන්න ප්‍රකාශ කරන්න දැනෙන්ට සලස්සන්න හිතයි යට තියාගෙන ඉන්නවා. හරියට අර අලු යට ගිනිපුපුරු තියෙනවාගේ හිත යට තියාගෙන ඉන්නවා. නැතුවා නෙවෙේ ඉලෝබය තියෙනවා හැබැයි මතු කරගන්න යටපත් කරගෙන ඉන්නවා. ඒකට දාමයකිවේ අනුෂය අවධිය කියලා. ඔබලගත් තියෙන්ද පුළුවන් ලෝබය යම් යම් දේවල්ලොලට සමහර පුද්ගලයන්ට ආසා කරනවා තව සමහරයි භෞතික දේවල්ොලට ආසා කරනවා එකනෙ ස්වභාවය. කොහොම නමුත් අපි මාර්ගඵල අවබෝධ නොකරගත්ත පිරිසක් නිසා ධර්මය පිළිබඳවත් හරි හැටි අවබෝධයක් නැති නිසා අපේ සිත්තල ලෝභය සක්‍රීව පවතිනවා පවති නො අඩු ඇඩි වසේ. මේක අනුසේ වසයෙන් තියෙන තුරු කාටවත් දැනෙනෑ. හැබැයි. ඊළඟ අවධයට ආපුහම දැනෙන්ඩ ගන්නවා. වීතික්කම සහ පරිවුට්ඨාන කියල තව වදි දෙකක් දහමේ විස්තර කරනවා. ලෝබයම අනුසේවසයෙන් තියෙනකොට මතුවීමක් පේන ැයි දෙවෙනි අවස්ථාවට නොට පුද්ගලයාගේ හැසිරීමේ යම්යම් වෙනස්කං පේනවා වෙනද පොත්පත් කියව කියව පාඩං වලට උනන්දදු වෙච්චි දරුවා දැන් ඒ ගැන උනන්දුවක් නෑ පාරදිහ බලාගෙන ඉන්නවා කල්පනා කරනවා එහෙම නැත්තං නිදාගෙනම ඉන්නවා වැඩිපුර පොත් පැත්තක තියෙනවා ඔයවාගේ. ගෙදරඉන්න ස්වාමිපුරුෂය සමහර වෙලාවට ස්වාමිදියනිය දරුවන් එක්ක තාත්තනි සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි කතාබහ කරනවා ගනු දෙනු කරනවා ලෙංගතුකම් පානව හුරතල් කරනවා දරුවන් ස්වාමිදියනත් එක්කත් විහිළු තාලු කරමින් සතුටෙන් ජීවත් වෙනවා. හැබැයි ඔහුගේ සිතේ අර අනුසයවසයෙන් රෝගී තත්වය තිබුණට ඒ මතු වුණේ නෑ නමුත් ඊලං අවදියට එනකොට ඔහුගේ පැවැත් මේ වෙනසක් තේරෙනවා අනිත් අයිද එතකොට තමයි කියන්නේ ඔය දැන් වෙන දව ගනෙම යිනේ වෙනද ඔහොම කොච්චර සතුටින් මේ දුවයි පුතයි එක්කත් හිටියද දැන් ඔයාට අපි කතා කරත් හොඳ නෑනේ කේන් තියෙනවානේ මකක්්ද වෙලා තියෙන්නේ? ඒ තමයි සිතේ ස්වභාවේ සිත ලෙඩවුණහම අනුසේවසයෙන් තියෙනකොට දැනුන් නැතිවුණට දෙවැනි අවස්ථාවට එනකොට අනිත්තායට දැනෙනවා. ඔබ හල තියෙනවන අ මසුරු සිටානන්ගේ කතාව බලන්නක ඒක මනර්සේ ස්වභාවේ කොච්චර ලස්සන්ඩා අපට පැහැදිලි කරලා දෙනවාද. ඔහු අස්සවකරත්තේ නැගල එනකොට සිටුවරුණේ සල්ලි තියන ධන සම්පතියන මිනිස්සුක්. ගෙදකොට අතර මඟ කැවුම් පිසින තැනකින් සුවඳවාහනය වුණ ඔහු වාහනේ නවත්තල බැහැර ගිහිල්ල බැලුව විිමසුව තොරතුරු දැනගත්ත කැවුම් පිසින තැනක් ඔහු කල්පනා කළ මමත් ගෙදර ගිහිල්ල කැවුමක් පිසගෙන කණ්ඩෝන ආසාව ඇති වුණ ලෝබය ඇති වුණා එදර ඇවිල්ල කල්පනා කර මේ මහා ධනයක් තිබනත් මේක කැවුම් හදන්න ගියොත්හෙම සෑහෙන කටසක් වියදන් කරන්න වෙනවා. ඒ නිසා තනියම කැවුමක් හදාගෙන කණ්ඩුවන කියල තමයි කල්පනා කර කර හිටේ. දැන්ගන්න ඔහුගේ සිතුවිල්ල අනුසය වසයෙන් තිබුණා ඒක ගැන නැව ැ නැවත නැවත හිතන්ඩ ගත්තාම ඔහුගේ පැවැත්ම වෙනස් වුුණා. දැන් කෑම කන්නෙත්ත සිට දියනිය එක කතා කරන්නෙත් නෑ හාමිනයක්ක සම්බන්ධෙකුත් නෑ ඔහු ඔහුගේ කාමරේට වෙලා ඇඳ ඒ ඇතිරිලා කල්පනා කර කරන්නවා. දැන් චේතසික රෝගය තරමක් උත්සන්න වෙලා. එතකොට පේනඔහුගේ ඉරියව්වේ. අ ස්වාභාවික විදිය ඉක්මවා ගිහිල්ල වෙනස් තත්ත්වයක තියෙන බව අනිත් අයට. එතකොට තමයි ස්වාවිදයනයේ ගිහිල්ලන්න මොකද මේ වෙලා තියෙන්නේ. ඇයි මට කියන්න බැයිද අසනීපයක් ද මොකද කියලා තොරතුරු විමසලලා විමසල අන්තිවට බැරිම තැනයා කියන්නේ මට කැව්ුමක් පිසගෙන කණ්ඩා සයි කියලා. ඒ වෙලා වෙ තමයි. එයාගේ හාමිනේ ඒකටුවුමනා කරන දේවල් සම්පාධනය කරගන අර මහල් හතක් වෙච්චි නිවානේ ඉහළම මහනෙටි ගිල්ල කැව්ුමක් පිසින්ට සූදානම් කරන්න ඒ කතාව උබ දන්නවා මට කියන්ඩ ඕනකම තියෙන පින්වතුනි මේ අපේ සිත ලෙඩවෙන ස්වභාවය. ඒක ගොඩක් දෙනා දන්නේ දැන්වේ දරුවන්ගේ, ශ නවයවුන්විය යොවුන්වයේ වගේ පසුවෙන දරුවන්ගේ චර්යාව පිළිබඳව දෙමවුපියෝ හෝදිසියෙන් ඉන්ඩ කියලා උපදෙස් දෙන්නේ නිරන්තරයෙන් ඕකට තමයි. ඒ දරුවන්ට තමයි මේ චේතසික රෝගී තත්ත්වයන් බරපතල ලෙස බලපෑම් කරන්නේ. පුංචිලමයින්ට මේවා ගැටලු වසයෙන් තේරෙන්නේ. දන්න ගැටලු කියරක්. නමුත් නවයෝන්වය වගේ වයිසකට එනකොට ගැටලු බව දැනෙනවා. ඊට පස්සේ ගැන කල්පනා කරනවා තර්ක විතාරක ගොඩනාගනවා හිතනවා එතකොට ඔහුගේ ඉරිියව් මුලුමනින්ම වෙනස් වෙනවා. වෙනදා නොකරපු දේවල් කරන්ඩ යනවා. වෙනදා කරපු දේවල් ලොලින් බැහැර වෙනවා. එනිසා අම්මලා තාත්තල තමන්ගේ දරුවන් පිළිබඳව විශේෂ අවධානයකින් ඉින්ඩෝන පින්වතන බුදුහාමුදුරුවන් වහන්සේ කියලා කියන්න මේ භික්‍ෂු සංගෙහාගේ නාය කියන්නේ පන්සලේ ලොකුහා මුදුරුවණ පන්සල ඉන්නකොට දෙවරම්වේරේ බුදුරජාණන් වහන්සේගේ තිබුණා ආරාම චාරිකා කියලා ක්‍රමයක් ොහන්සගේ චාරිකා පිළිබඳු සුඳහන් කරනකොට ආරාම චාරිකාවක් තිබුණා මොකක්ද කරන්නේ. තමන් වහංසේගේ ශ්‍රාවකයන් වවහන්සේලාට නොදන්නවා උන්වහන්සේලා වැඩ ඉන්න කුටිවලට බුදු හාමුදුරු වඩිනවා. ජේත වඩාරාමි විශාල භූමි ප්‍රදේශයක ඉදිකරල තිබුණු විශාල ප්‍රමාණය ගොඩි නැගිල්ල මේකෙ කුටිවල රහතුන් වහන්සේලා අනෙකුත් මාර්ග පලලාබීහ මාර්ගඵල නොලබපු ස්වාමීන් වහන්සේලානේ වැඩ හිටියේ. තථාගතයන් වහන්සේ හිටි ගමන් මේ ආරාමචාරිකාව වඩිනවා. මොකට දේ වඩින්නේ. අර ස්වාමෙන් වහන්සේලාගේ හැසිරීම්වල විකෘතිතාවයක් තියෙනොද කිය බලන්න. උන්වහන්සේලා දෛනික වත් පිළිවෙත්තිික කරනවාද පැවිද්ධට වුවමනා කරන ප්‍රතිපත්තියහි පිහිටා කටයුතු කරනවාද එයින් පරිබාහිරව යම් යම් දේවල්ඔල නිරථ වෙනවද ඒ වගේම යම් කාහික අසාධන තත්ත්වයක් උන්වහන්සේලාට තියෙනවාද කියලා මෙම පරීක්ෂා කරන්න තමයි වැඩිය. යම් තැනකට වැඩියහම එහෙම වැඩල තමයි ර පූතිගත්ත තිස්ස හාමුදුරුව හම්බ වෙන්නේ ඇඟපුරාම ගෙඩිදාලා පැසවල සැරව ගලල එක ඇදේ එහෙම පිටිම් අර සැරව ගොඩේම නිදාගෙනන්න පතිගත්ත බුදුහාමුදුරුවන්ගේ නැත ගැටෙන්නේ ඒ චාරිකා වෙදි තමයි. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. මම කියන්නේ අම්මලා තාත්තලාට තියෙනවා වගකීමක් විශේෂයෙන් නව අවවනවයසේ අවුවන වයසේ ඉන්න දරුවන්ග පැත්තකට දාළ දැන්යාට තේරෙන අපි නැතිවුණට කමක් නෑ අපි හොයා බලන්නුව නෑ කියලා අත්හරන්නේ නැතුව ඒ දරුවන්ගේ ඉරිියව් පිළිබඳව. හැසිරන් පිළිබඳව ඔබ සැලකිල්ලෙෙන් ඉන්නඕන. නිරීක්ෂණය කරන්නුවන. ඔවුන් ලියන පොතපත වරිංවර ඔබ පරීක්ෂා කරන්න ඕන එතකොට තමා බොට පුලුවන්කම ලැබෙන්නේ ඔවුන්ගේ මනෝභභාවයක් මොනවාද. දැංවුන් අසාමාන්‍ය මානසිකත්වයකින්ද පෙලෙන්නේ කියලා මේ උක්කොම හොයාගන්නඩ පුළුවන් වෙන්න. ම මේකට ආසන්න සිද්ධියක් කියන්න ඔබ දැක්කා පහුගිය දවසක අරනායක ප්‍රදේශයේ අර තාත්තා කෙනෙක් තමන්ගේ නම හැවිරිදි දියනියයි හත් හැවිරිදි පුතයි දෙන්න අම්බලමි බාල්කයක එල්ලා ජීවිතක්ෂයට පත් කරලා තාත්තත් එල්ලිලා මැරුණ. මේක මේ මාධ්‍යෙන් ප්‍රකාශයට පත්ච්චි සිද්ධියක්නේ. මේක ඇහුව බැලුව අය හද කම්පාකරන සිද්ධියක් කියලා කිව්ව එච්චරයි. මෙම දේවල් නම් වෙන්ඩ එපා කියලා හිතනවා. න ඊට දිනකීපයක් ගියයාාට පස්සේ අච්චම් මට හම් වෙලා තියෙනවා ඒ නවහැවිදිදි දියගේ පොතක ලියලතියන ලිපියක්. ඒකත් මාධ්‍යෙන් අනාවරණය කලානේ අත්තකුරෙන්ම ලේල තියක පෙන්නවාන නිර්මාණයක් නෙමෙයි. ඒ දරුව ලියල තියන්නේ මොනවද අම්මේ තාත්තේ ඔයාල දෙන්නම්ම මට ආදරේ නෑ මල්ලිට විරයි ආදර මල්ලි මොනව කලත් ෝගුල්ල මුොලකුත් කියන්න නෑ. මට තමයි හැමදාම පොතගණ්ඩ චක්කරේ 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 පාඩන් කරන්න කියලා කියන්නේ. මට කිසිම ආදරයක් නෑ මට ආදරය කරන එකම කෙන ආච්චියම්ම. ඒක නිසා තවත් මට මේ ගෙදර ඉන්ඩ බෑ දුක්විඳවිද. ඒ නිසා මම් මැරිලා අපහය උපදිනවනම් මට ඊට වඩා හොඳයි කියලා මේ දරුව ලේලා තියෙනවා. කල්පනා කල්ල බලන්ඩකෝ. ඔය සිද්ධිය වෙන්ඩ ස්ුමානෙකට හරි දෙක්කට හරි ඔය පොත් පරීක්ෂ කරානං කවුරුුණත් ඒක ලැබුණනං හොයා ගත්ත නං අ තාත්තගේ කෙසේ වෙ තත් දරුවෝ දෙන්නගෙම ජීවිත රැකිෙනවා. එනිසා දෙමවපියෝ දරුව ගැන හොයන්නෝ නෑ බලන්නෝන නිරීක්ෂණය කරන්නෝ නෑ. අවධියෙන් ඉන්නෝ න. ඔවුන්ගේ ඉරියව් වෙනස් වෙනකොට ඊට පස්සේ ඒ ගැන විශේෂ පර්යේෂණයක් කරන්න ඕන ඇයි වෙනස් වනේ. මොකදද හේතු මේ ආදී සියල්ල අනවරණය කරගන්න ඕන. කරගෙන තමයි විසඳුම කරායන් ලෝ නැන්නේ. පාසලට ගිහාම පාසල්ල සමහර දරුවන්ගේ චර්යාවන් වෙනස් අසාමාන්‍යයි. එතකොට ගුරු භවතුන් කරන්න ඕන මොකද දරුව පාසලි අයිංකරන එක නෙමයි. දැන්නම් හෙම තමයි ගොඩක් කලාවට කරන්නේ දරුවවා පාසලින් අයි කරන මේ දරවා හිද අපට අනිත් ළමයි හදා ගණ්ඩ බෑ කියලා. නෑ ඒළ මෙයා පාසලෙන් අයිංකරපම් කොහෙද හැදන්නේ. හැඳින්ට තැනක් නෑ. හදන්ඩෝනෑ. ඒ සඳහා කළ යුත්තෙ මුකදද. ඒ ගුරුවරයා ප්‍රඥාවන්ත නං, අර අසාමාන්‍ය චර්ර්යාතියෙන දරුවාගේ ඒ හැසිරීම් ඇතිවෙන්ඩ බලපාපු හේතුකාරණා ගැන විමසිලිබත්වෙන්න ඕන. විමසෙලිබත් වෙලා ඒවා අවම කර ගැනීම සඳහා වහවා අවශ්‍ය කටයුතු සූදානන් කරන්න ඕනෑ. මේක තමයි බුදු හා මුදුරුවන් වහන්සේ උගන්නන්නේ. මං මේ කාරණ මතු කරන්නේ පින්වතුනේ. තාගත යන් වවහන්සේ බලාපොරොත්තුනේ මේ ලෝකවාසි සියලු දෙනාම සූපත් වූ පුද්ගලයන් බවට පත් කරන්ද සූපත්භාවය කොටස් දෙකයි කායික සූපත්භාවය සම් චේතසික සූපත්භාවේ ඒවෙනුවෙන් උන්වහන්සේ ඉදිරිපත් කළා කය දුරුවල වෙන ලෙඩවෙන අවස්ථහා වගේම සිත ලෙඩවෙන අවස්ථාත් එක කාරණයක් ඔබට සීපත් කළේ ලෝබය. තවතියනවා දේශ සහගත බව මෝඩකම නැත්තම් මුලාව. මේවා එකං එක විස්තර කරන්ඩු උපනා කරන්නේ නෑ. මේ එකක් එකක් පාසා කතා කරත් ඒවායින් වෙන්නේ අපේ සිත දුරුවල වෙන එක ලෙඩවෙෙන එක. ධර්මකරුණු වසයෙන් සතර අගති ඒ වගේම, නීවරණ ධර්ම මෙවා බුදුහාදුරුවන් වහන්සේ දේශනා කරලා තියෙනෙ හිත ලෙඩකරවන කරුණු වසේ. අපි කරන්ඩෝනැන්නේ මේ ජීවත්වෙන කාලසීමාව තුළ මේක තේරුම් අරගෙන සිත ලෙඩකරවන දේවල් හොයලා ඒවා තමන්ගේ සිත් තුල තියෙනවා නං වහවහා සිතෙන් ඉවත් කිරීමට කටයුතු කරන්නඩෝන අර. ගත ලෙඩවුුණම ඒ ගතට ඇතුල් වෙලා තියෙන විසබීජයට ප්‍රතික්‍රියා දක්වන්ඩ පුළුවන් ප්‍රබල අවස දෙයක් ඇතුල් කිරීම තුළින් අර විෂබීජය නසනවා වගේ සිත ලෙඩවුනාට පස්සේ ඒ ලෙඩවෙච්චි සිත නීරෝගී සම්පන්න කිරීමට න ඊට ප්‍රතිපක්ෂ වූ ධර්මතාවයක් සිත තුළට ඇතුල් කරන්න ඕනෑ. ලෝබය කියන සිතුවිල්ල බල පවත්වනවනං පරිත්‍යාගේ කියන ඊට ප්‍රතිපක්ෂ සිතුවිල්ල කාවත්දන්න ඕනෑ පෝෂණය කරන්න ඕන රෝපණය කරලා. එතකොට එයාගේ ලෝබයේයටටගිහිල්ල පරිත්‍යයාගේ ඉස්මතු වෙලා එනවා. වෛරය තියන සිතකට මෛත්‍රිය කාවත්දන්න ඕනෑ ඇතුල් කරන්න ඕන පුරුදු පුහුණු කරන්න ඕන භාවිත කරන්න ඕන. එතකොට ඒ සිතේ මෛත්‍රියය පැළපදියම් වෙනවා. මේ විදිහට තතාගතයන් වහන්සේ කායික වූත් චේතසික වත් නීරෝගී සම්පත්්‍යය ඇතිකර ගැනීමට මග කියල දුන්න. ඔය දෙකෙන්ම නීරෝගී සම්පන්න පුද්ගලයා තමයි අධ්‍යාත්මික පාරි සුද්දත්වයට පත්වෙන්නේ. එයාට තමයි මෙලොව ජීවිතයේ ශ්‍රේෂ්ඨ සම්පන්න ජීවිතයක් හැටියට ගෙවන්ඩත් පරලව ජීවිතය සැපවත් කරගෙන නිර්වාන ශාංතතිය ළඟාකරගණ්ඩත් පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා ඔබට දහම් ඇස පහළ වේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. මේ ධර්මාණු ශාසනාව සඳහා සැදහැති දායකත්වය දරන්නේ. බත්තරමුල්ල කොස්වත්ත රගහ කන්ද පටුමගේහි පදිංචි රූපා රණසිංහ මෑනියන් රකිත රණසිංහ පුතනුවන් සමාධි රණසිංහ දියනිය ජයනි රණසිංහ ලේලිය සහ බුද්ධික වනිගසේ කර බෑණුණුවන් කියනේ පවුල්ලෙ පිරිස එ බලාපොරොත්වෙනවා මීට දස වසරකට පෙර පරලෝ සැපත් රූපා රනසිංහ මහත්මීගේ ආදරණය ස්වාමි පුරෘුෂයාා අර දරුවන්ගේ පියතුමානන් වන වසන්තා රණසිංහ මහත්මාට පුුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම රූපා රණසිංහ මෑණියන්ගේ පරලෝසැපත්තුම් මෑණියන්ට පියානන්ට වැඩිමාල් සහෝදරයාට නැගනිය ඇතුළු මේ පරලෝගිය සියලු දෙනාට පින් අනුමෝදං කරන්න බලාපොරොත්වෙනවා මේ උතුන් පිංකම සිද්ධ කරගත් අවස්ථාවේදී ජන්මාන්තර ගතවැෙන්ඩ දුණු සියලු දෙනාට අපි මේ පින් අනුමෝදං කරමු දුල රපා යිනිියස්සේ ධර්ම දේශනාව නැරම්ඹු ශ්‍රවණය කළ පින්වත් ඔ බැහැමෝගේම පවුල්ලුල මේ පරලෝගය සියලු දෙනාටත්ම පින් අනමෝ දංකරමු. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිත සූපත් කරගෙන උතු මූනිවනින් සැනසෙත්තුවා කියන ප්‍රාර්ථනාවෙන් සුජවත්ව සිටින පවුල සියල්ලු දෙනාට නිදුක් නීරෝගී සම්පත්්‍යය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමක් අරමුණක් හැටියට තබාගෙන ඉන්නවා. රපා ණසිංහ මහත්මය ඇතුළුවේ පවුලේ ඇත්තනොත් ධර්මස්ශ්‍රවණය ක ලෝබ හැම දෙනාටමත් ආයුරාරෝග්‍යාදී සැපසම්පත් වැඩිදි වුණු වේවා. ලෙඩදු කරදර සාපිපාසාදිී ක් දොම්මස් දුරුවේවා. මෙලොව පරලෝ දෙලෝ අභිවුෘදිය සාදාගෙන. සාන්තප්‍රවරත රමා මහනිවනිින් සැනැසීමල බේවායි ප්‍රාර්ථනා කරමු. ආකා සට්හාච බුම්මට්ටහාදේවානාගා මහිද්දිකා. punyantang anu mo rakhang tu sa senang punyantang anu mo rakhang tu di senang punyantang anu rakhang tu tuang sadati